අයිබෝවන් සිලෝනෙලි ෆොන්ටපීඩියා YouTube channel එකට ඔගලොන්ව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. හස්ති වතකොත වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප රටේ හිටපු ඉතා වටිනා ඇතෙක් ගැන. ඒ තමයි ගංගාරාම විහාරස්ථානයේ අයිති නවම් රාජා හස්තියා ගැන. මේ හස්ති රාජයා පිළිබඳව තොරතුරු අපිට ලබා දුන් චිරාත් රණසිංහ සහෝදරයාට අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. නවම් රාජා කියන්නේ අපේ රටේ හිටිය හීලේ ඇත්පරපුරේ හිටපු ඉතා දිගු දළ යුගලයක් තියෙන ප්‍රතාපවත් ඇත රජෙක්. ඉන්දිය මහරජවරයෙකු විසින් දෙහිවල නීලම්මහර වෙදහිමියන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන වෙදපඩුරු විදිහට 1954 දී ඇතුන් දෙදෙනෙක් වෙදහිමියන්ට පූජ කළා. ඒ නවම් රාජා සහ අප රටේ දළදා කරඩුව වඩම්මන නැදුංගමුවේ රාජා කියන ඇත්තු දෙදෙනා. මේ ඇතුන් දෙදෙනා නැව් මාර්ගයෙන් තමයි ශ්‍රී ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ ඉඳලා පූජා කරපු මේ ඇතුන් දෙදෙනා කාලයක් නිලම්මහර වෙදහිමියන් අතරේ හැදී වැඩිලා නිලම්මහර ඇත්බානට මේ ඇතුන් දෙදෙනා නඩත්තු කිරීමේ අපහසුතාවයේ මත අලෙවි කරා. ඒ කාලේදී දලපූට්ටුව කියලා හඳුන්වපු නවම් රාජා ඇතු ඇඹිලිපිටියේ ලී මඩුවක් වෙත අරගෙන ගියා. එහිදී ඇතා තේම්ස් මුදලාලි සතු වුණා. ඊට පස්සේ 1986 දී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන් මේ හස්ති රාජයා මිලදීගත් නිසා මේ හස්තියා ගංගාරාමයේ විහාරයේ සතු වස්තුවක් වීමෙන් නවම් රාජා ලෙස හඳුන්වලා තියෙනවා. මුල් කාලයේදී නවම් රාජාගේ දකුණු දළය වම් දළයට උඩින් පූට්ටු වෙලා තිබ්බ හින්දා සහ පස්සේ තොරතුරු දන්නා ආකාරයට කතරගම ප්‍රදේශයේදී සිදු වූ සිද්ධියක් හේතු කොටගෙන දළ දෙකේ පිහිටීම වෙනස් වෙලා දකුණු දළය උඩින් වම් දළේ පිහිටන ආකාරයට සකස් වෙලා තියෙනවා. සරලව කිව්වොත් දළ දෙක උඩ යට මාරු වෙලා තියෙනවා. මේක මංගල ලක්ෂණයක් ලෙස ඒ කාලේ ওই සිදුවීමත් එක්ක පළවෙච්ච පුවත්වල සඳහන් වෙච්ච ප්‍රධාන කාරණාව. මේ හසිරාජයා මිය යන තෙක්ම ගංගාරාම විහාරයේ පෙරහැරේ සදහතුක කරඬුව වැඩම කිරීමේ වාග්ය හිමි කරගත්ත අනුර දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේදී දළදා කරඩුව වැඩම කරලා තියෙනවා. මීට අමතරව බෙල්ලන්විල, කෝට්ටේ, තිස්සමහරාමේ, කතරගම, රත්නපුර සමන් දේවාලය වගේ පෙරහැරවල මේ හසිරාජයා කරඩු වැඩමීමේ කටයුතු සිද්ධ කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේ ඇතු ගජනායක නිලමෙතුමන් රැගෙන දළදා පෙරහැරේ පෙරහැර පෙරමුණේ ගමන් කරලා තියෙනවා. මේ සියලු සිදුවීම් අතරේ නවම් රාජා හස්තියාට හදිස්සියේ රෝගයක් වැළදෙනවා. මේ රෝගය නිසා 2011 අවසරේ ජුනි 8 වෙනි දින මේ නවම් රාජා හස්තියා අපාතනින් සමුගන්නවා. මේ ඇත රජු අපාතනින් සමුගෙන අදට වසර 10ක්. මියාමෙන් පසුව අප පෙරහැර සංස්කෘතික හැඩකල මේ ඇත රජුගේ අනුරුවක් මහජනතාවට දැකගවලා ගැනීම උදෙසාම හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ දැන් වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. අපාතනින් සමුගත් මේ ඇත රජුට අපි නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් නවම් රාජා හස්තියා ගැන විස්තර හොමයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. තවත් මංගල හස්ති රාජයේ විස්තර සමගින් අපි ලබන සතිය හම් වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.